අද අපි කතා කරන්න යන්නේ මේ හස්ත රේඛා ශාස්ත්‍රය නේ මම නැත්තම් මේ සාමුද්‍රිකා ශාස්ත්‍රයේ විශ්ව පංචන නාලිකාව මගින් නොමිලේ පවත්වන මේ ඥානීය බෙදාදීමේ දාණයට පැවැත්වෙන දෙවන පන්තියයි. පළවෙනි පන්තියේ පසුගිය දවස්වල අපි පැවැත්වුණා. ඒක කාට හරි මගේ අරුණ නම් බලන්න. ඒක විශ්ව පංචන නාලිකාවේ වැටලාදී ෆස්ට් සෙෂන්, සෙකන්ඩ් සෙෂන්, තර්ඩ් සෙෂන් ඒ විදිහට යනවා. අපි පළවෙනි සෙෂන් එකේදී අපිට මේ පෙන්වන මේ අතක ඔක්කොම මේ මණ්ඩල රේඛාවල නම් මණ්ඩලවල නම් ඒ රේඛාවල මොනවත් මොකද වෙන්නේ ඒ වගේ වශයෙන් පොඩු හැඳින්වීමක් කරා. ඒකට ඒ හැඳින්වීම ඒ වීඩියෝ එක බලලා තමයි මේ වීඩියෝ එක බලන්න ඕන. වැඩි හොඳයි එහෙම බලුවා නම් මං අද මේ කෙටියෙන් මේ වීඩියෝ එකටත් ඒ වචන භාවිත කරනවා. අපි එදා සාකච්ඡා කරේ ජීවන රේඛාව ගැන. ඉංග්‍රීසියෙන් කියන්නේ life of line. Today we are going to discuss about palmistry free class conducted by the Vishwa Pansala YouTube channel. Today we are going to discuss about the line of life. This is our second session, second class. First class, we held it long ago. You can refer to it. අද අපි කතා කරන්නේ ජීවන රේඛාව ගැන තවත් විස්තර ගොඩාරයක්. අපි දැන් ජීවන රේඛාව ගැන බලමු. මේ තියෙන්නේ මේ අදිරි ගහන line of life කියලා. මේ ඕන මතක තියෙනවා line of life කියන එක මෙහෙම දිනන මේ අත මෙහෙම වැඩලා තියෙනවා. මේ රේඛාවෙන් කෙනෙකුගේ ජීවිතේ බොහෝ දේවල් කියවෙනවා. බොහෝ දේවල් කියවෙනවා. බොහෝ දේවල් කියලා කියන්නේ ජීවිතේ ආයුෂ කියවෙනවා. නිරෝගීකම කියවෙනවා. කරන්නේ කම්කරු රස්සාවක්ද හොඳ රස්සාවක්ද දොස්තර කෙනෙක්ද කියලා කියවෙනවා. ඒ රේඛාවට සම්බන්ධ වෙන අනිත් රේඛා වලින් මේ ණයක් ගන්නවද, බැංකු ණයක් ගන්නවද, ඉඩමක් ගන්නවද, ගෙයක් ගන්නවද කියලා කියවෙනවා. ඒ රේඛාවේ කැපෙන රේඛාව වලින් ඇක්සිඩන්ට් අනතුරු කියවෙනවා. ඒ රේඛා පිටිපස්සට වැටෙන මේ රේඛා වස්සේ වැටෙන කළු ළියට ලපු වලින් ඇක්සිඩන්ට් අනතුරු පෙන්නුම් කරනවා. ඒ මේ ලයින් ඔෆ් ලයිෆ් රේඛාවේ මේ අයිලන්ඩ් එකක් දූපත සලකුණක් වැටුණා අපි දැකලා තියෙනවා. ඒ කාලේ අවුරුදු 10කට 15කට ඒ දූපත තිබුණා නම් දිගට ඒකේ කාලේම අයින්න පුළුවන් අතේ මම කියා දෙන්නම් ඒ ක්‍රමය. එතකොට ඒ අවුරුදු 15කට 20කට ඒ දූපත තිබුණා නම් ඒ අවුරුදු 15කට 20කට අපි දැක්කා මේ හිරකට වුණා අය. 15කට හිරේ ගිහිල්ලා එළියට එන කට්ටිය හරියට අපි ඩබල් චෙක් කරලා දිනවා. අපි ඒකට අපිට හම්බෙලා දිනවා මම 1970 ඉඳලා අස්තරේක ශාස්ත්‍රය හදාරන්නේ. ඒක මට සිම්පල් මේක ඒක අය හම්බෙලා තියෙනවා. එතකොට ඒ වගේම රියාන්තුරු වලින් බේරිලා 5-6කින් බේරිලා 7-3කින් මැරිච්ච කට්ටිය හම්බෙලා තියෙනවා. එතකොට සමාන ලක්ෂ ගණන් කෝටි ගණන් ඇරිච්ච කට්ටියට ඒ ඇරිච්ච වයස් සීමාවන් ජීවන රේඛාවෙන් දැනගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් පින්නම් කරනවා. ඒතර මේ ජීවන රේඛාවේ අපි මේ ගත්තපුවාම මේ line of life මේ කියන රේඛාවෙන් තමයි ජීවිතේ කොච්චර දිගට තියෙනවද කියන්නේ. මේ රේඛාව ලස්සනට දිගට මෙහෙම මෙතනට එනකම්ම දිනවනම් වර්ෂ 99ක් 100ක් වෙනකම්ම ජීවත් වෙනවා කියන එක කියන්න පුළුවන්. හැබැයි අනිත් රේඛාවත් එන්න ඕන. මේ line of head උත් දිගට එන්න ඕන. line of destiny කියන එක දෛව රේඛාව කියන එකත් දිගට එන්න ඕන. line of head එන්න ඕන. line of heart හොඳට එන්න ඕන. මේ ඇඟිලි ඔක්කොම ඒ වගේ හොඳ විදියට පීඩියොත් තමයි ඒ 90ක් 100ක් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. මේ line of destiny නැත්තම් දෛව රේඛාව නැත්තම් line of sun එහෙම නැත්නම් line of fortune මේ රවි රේඛාව නැත්තම් මේ රේඛාව නැත්තම් line of heart නැත්තම් line of heart නම් ගොඩක් කට්ටියට තියෙනවා line of line of destiny දෛව රේඛාවත් මේ රවි රේඛාවත් කියන දෙක නැත්තම් ජීවන රේඛාව කොච්චර දෙක දිගට තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. බොහොම ලස්සනට curve එකක් වගේ ලස්සන තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයාට කිසි දෙයක් හරියන්නේ නැහැ. ඒ පුද්ගලයා ඒ පුද්ගලයාට කේන්දරය බලන්න වෙනවා, අනිත් දේවල් බලන්න වෙනවා. ඒකෝ ඒ පුද්ගලයා කරන වැඩ අසාර්ථකයි. දීර්ඝ සමහර වෙලාවට සීදිවි හානි කරගන්න උනත් පෙළඹෙන්න පුළුවන්. මරාගෙන වැරෙන කල්ලිය කෙනෙක් වෙන්න පුළුවන්. මෙතන මෙයාගේ කුජ මණ්ඩලයේ වෙන මෙතන තියෙන්නේ මේ upper mass, lower mass තියෙන මෙතන මේ ඉහළ කුජ මණ්ඩලයේ මත කළු සිතක් තියෙනවා නම් කළු සිතක් කළු පණලපයක් කළු දෙපැත්තයක් එතන දෙන දෙකම දෙක මේ මණ්ඩල කුජ මණ්ඩල දෙකේම තියෙනවා නම් මේ රේඛා දෙකත් අතේ නැත්තම් මේක කොච්චර දිනක් ප්‍රොඩක්ට් නැහැ. එයා ඒ ආවිල්ලා මිනි මරණ මේ පාසාලේට ආයිටි කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන් බයන්ට ඒ ජීවන රේඛාවේ මේ විදිහට බලනකොට. එතකොට බලන්නේ ඊළඟට බලන්නේ මේ ලයින් ඔෆ් ලයිෆ් කියන එක මේ සමානක බාගෙට ඉවර වෙනවා. වම් අතේ දකුණු අතේ මේ හරින් ඉවර නම් මේ ටික නැත්තම් මේ වන් අත් දෙකේ මේ රේඛා දෙක ඒ හරින් ඉවර නම් ටික පරිස්සම් වෙන්න ඕනේ. ඒ අය මේ මැදි වයසට පෙර 35-40 වගේ වෙනකොට හදිසි රෝගාබාධයකින් මිය යන්නත් පුළුවන්. හැබැයි මිය නොගිය අයත් අපිට හම්බෙලා තියෙනවා.
මෙයා ගිය අයත් හම්බෙලා තියෙනවා. මෙයා ගිය අයත් හම්බෙලා තියෙනවා. අපි අපි කලින් ඒ වගේ අය හම්බුනාම අපි අහනවා ඇයි ඔයා මේ ජීවත්වෙන ආසනද්ද හැමදාම 90ක් 80ක් කරන ජීවත්වෙන ආසනද්ද කියලා අහපුවාම ඒ වගේ භාවයට ජීවන රේඛාව කියන අයගෙන් අහපුවාම එයා දීපු උත්තරය දන්නවට මොකද්ද කියලා ඒ අය මට කිව්වේ ඉන්න ටිකේ ඉන්න පොඩ්ඩේ හොඳට කාලා බීලා හොඳින් හොඳට විනෝදින් හිටියනම් ඇති ගොඩක් 90 80 වෙනකන් ඉන්න ඕන නෑ කියලා එහෙම කියලා මැරිච්චාට ඉන්නවා. ඊට පස්සේදී මේ මේ රේඛාව කැඩුනත් මේ රේඛාව බාගෙට තිබුණත් තවත් මේ වගේ මේ 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 ලයින් ඔෆ් මාස් මේක කියන්නේ සපෝට් ලයින් එකක් ආධාර රේඛාවක් තියෙනවා නම් දිගට මේ ලයින් ඔෆ් මේ රවි රේඛාවත් දෛව රේඛාවත් දිගටම තියෙනවා නම් අතෙන්දී අරයා නැති වෙන්නේ නැහැ අරයා ආරක්ෂා වෙනවා. ජීවන රේඛාව දෙකට වෙලින් බාගෙට කරුණත් ලයින් ඔෆ් මාස් දිගටම තියෙනවා නම් මේ රේඛාවක් දෙක තියෙනවා නම් එයා එතකොට එයාගේ ජීවිතයට ජීවන රේඛාව නැහැ කියලා හානියක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ ජීවන රේඛාව යම් සිදුවකින් මේ පොඩි ඉරි කෑලි වලින් මෙහෙම කැපිලා මේ උදේ 10ට 11ට 12ට මතුවෙන්නේ රැයට නෑ යාන්තම් මේ හරියට අදාළ වයසදී ඒක මතුනා නම් මෙහෙම පොඩි 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 ක්‍රොස් කරලා මිදිර මෙහාටම මෙතර මෙහාට රෙමි පොඩි ක්‍රොස් එකක් අඟල් භාගයක් වගේ ආවනම් ඒක ඇක්සිඩන්ට් එකක් ඇක්සිඩන්ට් එකක් ඒක දවස් දෙක තුනකට කලින් වැටෙන්නේ ගොඩක් කාලාවට ඒක පරිස්සම් වෙන්න ඕනේ මේ ජීවන රේඛාවේදී වාහන පදවන කට්ටිය ඉන්නවා නම් ඒ අනුතුරු වලින් හැ ඕන මන අනුතුරක් සිද්ධ වෙන්න පුළුවන් හැකියාව පෙන්වුම් කරලා තියෙනවා. එතකොට ඊළඟට ඒ වගේම තමයි මේක මඩ චතුරස්රයක් අතේ වටුණා නම් මේ ජීවන රේඛාව කැඩලා ගිහිල්ලා මෙහෙම මෙහෙම පැරලල් යනවා. ඊළඟ එක එක තැනින් කැඩලා සමහරවගේ පැරලල් යනවා. පැරලල් යනවා නම් එකක් උඩින් ලයින් එක පැරලල් යනවා නම් එයා එතකොට එයා මේ ඒ කාලෙදී අමාරු ප්‍රත්‍යයකට පත් වෙලා එක්කෝ ස්ත්‍රීතාලේ ඉඳලා එක්කෝ හිරේ ඉඳලා මොකක් හරි ලොකු අමාරු රස්සාවල් නැති වෙලා අමාරු වෙලා යරි තෙමින් ගොඩ එහෙම තමයි එදෙනින් පෙන්වුම් කරන්නේ. ඒ ඒ ඒ පැරලල් ඒ යන එක උඩ ස්කෙයාර් එකක් චතුරස්රයක් වෙලා දෙනවා නම් ඒ චතුරස්රය ගොඩක් වෙලාවට වැටෙන්නේ ජීවන රේඛාව උඩ තමයි වැටෙන්නේ. අනිත් ඇඟල වැටෙනවා කියන එක බොරුවක්. මම දැක්ක ළඟදී පත්‍රයක් දාලා තියෙනවා හැමදාම වැඩේ චතුරස්‍ර වැටෙන්නේ නැහැ. චතුරස්‍ර වැටෙන්නේ මේ ගුරු මණ්ඩලයේ ජීවන රේඛාව උඩත් පමණමයි වැටෙන්නේ. වෙන කොයක්වත් චතුරස්‍ර වැටෙන්නේ නැහැ අතේ. කවුද එක්කෙනෙක් මම දැක්ක පත්‍රයක දාලා තියෙනවා මෙතනත් කරනවා මෙතනත් කරනවා මෙතනත් කරනවා මෙතනත් කරනවා. ඉතින් ඒ වගේ රවට්ට බැඩි බෑ මෙහි. මම ඉතාලියේ 70 ඉඳලා මේව කරන්නේ ඉංග්‍රීසි භාෂාව පොත්වලින් ලංකාවේ පොත්වලින් ඉඳගෙන නැහැ. අත් බල්ලා කඩෙන් කඩේට ගිහලා මිනිස්සුන්ගේ මිනිස්සු කම්පැනිෙන් කම්පැනිට ගෙයින් ගෙට ගිහිල්ලා 1900 මන් දන්නේ කෝටි ගාණක් අත් බල්ලා තියෙනවා. ඒ වගේ බොල් දාන්න පත්තරවල මේ අතේ මේ කොටුල වැටෙන්නේ ඒකට කියන්නේ ස්කෙයාර් ඔෆ් ප්‍රිසර්වේෂන් ඉංග්‍රීසියෙන් කියන්නේ ආරක්ෂා වෙන චතුරස්‍රය. අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ මේ ලයින් ඔෆ් හෙඩ්. මේ ලයින් ඔෆ් හෙඩ් කියන්නේ මේ ලයින් ඔෆ් හෙඩ් කියන එක මේ මෙන්න මේකට ලයින් ඔෆ් හෙඩ් මානසික රේඛාවක් හැම කෙනෙකුම හරි තියෙනවා. සමහරුන්ගේ මේ වගේ මෙතනලා මෙතෙන්ට දිගට තියෙනවා. සමහරුන්ගේ මෙතෙන්ට විතරක් තියෙනවා ඇවිල්ලා නැනවසිලා තියෙනවා. සමහරුන්ගේ මේක කැඩිලා මෙහෙම ගිහලා මෙහෙම ගිහලා මෙහෙම ගිහලා මෙහෙම ගිහලා මෙහෙම ගිහලා මෙහෙම ගිහලා මෙහෙම මෙහෙම යනවා. ඔය යනවා. සමහරුන්ගේ මෙහෙම ඇවිල්ලා 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 මෙහාට ඇවිල්ලා මෙහාට ඇවිල්ලා මෙහෙම යනවා. මේ චන්ද්‍රමාණ්ඩලයට නැවෙනවා. සමහරුන්ගේ මේ ජීවන රේඛාවත් මේ දෙකට අතර ලොකු පරතරයක් ඇතුව මෙහෙම පටන් ගන්නවා. සමහරුන්ට මෙහෙම මේ දෙක එකට එක්කහ වෙලා පටන් ගන්නවා. මේ ලයින් ඔෆ් ෆේට් කියන එක මානසික රේඛාවෙන් කියවෙනවා කෙනෙකුගේ මනස. සාර්ථක වේද අසාර්ථක වේද මක කඩන් වැටේට බිඳ වැටේට ඔළුව අප්සෙට් යයිද හොල්මන් වේද මොකද කරන්නේ මෙයාට බූටාත්ම අරෝ මේ මානසික රෝග ඇති වෙනවාද මෙයා ඩ්‍රග් ඇඩික් කෙනෙක් වෙනවාද. ඒ කියන්නේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවාද කියලා විශේෂයෙන් මේ ලයින් ඔෆ් ෆේට් එකෙන් කියන්න පුළුවන්. ඒකෙන් තමයි ඒක කියන්නේ. මිනිමෝ රෝග වෙනවාද කියලා හොයන්නේ ඒකෙන් තමයි හොයන්නේ. එතකොට මේ අපි දැක්ක ඒක අපි ඔක්කොම දැක්කා. අපි ඔක්කොම දැක්කා මේ බිල්ලාඩන් කියට පවා මා ළඟ දිනවා මම ඒක පෙන්වන්නම්. ඊළඟ පන්තියේදී ඒ මේ යාගෙත් ලයින් ඔෆ් හෙඩ් මෙතන ඉවරයි. මේ ලයින් ඔෆ් හෙඩ් කියන එක අතර මෙන්න මේ දෙය අත් දෙක අතර මේ ගැප් එකක් තියෙනවා නම් පරතරයක් තියෙනවා නම් ඒ ගැප් එක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න එයා හිතුවක් කරයි. එයා තනියෙන් මේ තමයි තීරණය කරන්නේ. එයාට ඕනේ තමයි එයා කරන්නේ. එයාට පුළුවන් අනිත් අය කන්ට්‍රෝල් කරන්න. එයාට අනිත් අයට බෑ එයා කන්ට්‍රෝල් කරන්න. එතකොට කන්ට්‍රෝල් කරන ජොබ්ස් වලට නම් මේගොල්ලෝ හොඳයි. මේ තනින් වැඩ කරන ආමියකට පොලිසියට ඒ ලොකු ලොකු පෝස්ට් වලට ඒ ලොකු ලොකු මේ එතකොට අධිකරණයට මැජිස්ට්‍රේට් වගේ කෙනෙකුට රණින් තීරණ ගන්න කෙනෙකුට මේ වෙදක වෙන්වීම ටොප් ක්ලාස් එකවල අනිවාර්ය වෙන් වෙලා මටමයි තියෙන්නේ. ලෝයර්ස් ලාගේ ඔක්කොම ලාගේ වෙදක වෙන් වෙලා. ඒගොල්ල මේ අද්දක වෙන් වෙච්ච කට්ටිය ශාස්ත්‍ර විශ්වාස කරන්නේ නැහැ. මේ ලයින් ඔෆ් හෙඩ් එකයි ලයින් ඔෆ් ලයිෆ් එකයි වෙන් වෙලා ගොඩක් දුර දින කට්ටිය
ගොඩක් ලොකුවට ගෙනච්ච කට්ටිය මේ 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 ජ්‍යොතිෂය කිසිම ආගම් අරමුණ ඒක විශ්වාස කරන කට්ටිය නෙවෙයි ඒගොල්ලෝ ඒගොල්ලෝගේ තන්ජීරණයට යන කට්ටිය හිතුවක්කාර කට්ටියක් තමයි බෙන්නුම් කරන්නේ. එතකොට මේ ලයින් ඔෆ් හෙඩ් කියන එක මෙතන මෙතන කිරීම ලස්සනට මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා නැවිලා චන්ද්‍රමණ්ඩලයට ගියා නම් පුළුවන් මුළු ෆැමිලි එකටම මේ යන්න පිටරට ගිහිලා පිටරට මේ මේ සිටිසන්ෂිප් එක ගන්න පුළුවන්. මෙහෙම ගිහිලා මෙහෙම ගිහිලා මෙහෙම ගිහිලා මෙහෙම ආවිලා ආව නම් ලයින් ඔෆ් හෙඩ් කිරීම ආව නම් මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම මේ රේඛාව සම්බන්ධ වුණා නම් ක්‍රීම් මේ ෆැමිලි එකටම යන්න පුළුවන්. හැබැයි ලයින් ඔෆ් සන්, ලයින් ඔෆ් ඩෙස්ටිනි, දෛව රේඛාවත් රවි රේඛාවත් දෙකම අනිවාර්යයෙන්ම තියෙනත් ඕන. ලයින් ඔෆ් හාරුත් ඒකත් හොඳට පැහැදිලිව තියෙන ඕන. මේ ගර්ල් ඔෆ් මිනස් නම් නැති තරමටම හොඳයි. ගර්ල් ඔෆ් මිනස් කියන්නේ සිකුරු වලල්ල, සිකුරු වලල්ල වැඩක් නැති රේඛාවක්. ඒක අවශ්‍ය නැහැ. ඒකින් කිසිම දිනුවක් වෙන්නේ නැහැ. ඒක නිකන් මේ නරකට බලමෙන රේඛාවක් පමණයි. එතකොට ලයින් ඔෆ් කියන එක මෙහෙම ඇවිල්ලා මෙතනින් කැඩිලා ආයි මෙහෙම ගිහිල්ලා ආයි මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා කැඩලා ගියොත් එයාගේ මේ මනස අවුල් වෙලා, මනස අවුල් වෙන්න නම් අවුල් වෙලා නම් එයාගේ ලයිෆ් එකට අවුල් වෙලා, ලයිෆ් එක අවුල් වෙන ආරම්භයට පස්සේ තමයි මනස මේ අවුල් වෙන්නේ. ඒ කියන්නේ එයා ඉන්නතන නැටි වෙලා අරකම වේග වෙලා ප්‍රශ්න වෙලා දෙරලා ඩිවෝස් වෙලා හරි මොන වෙලා හරි මැරිලා හරි අම්ම නැහැ තාත්තා නැහැ හරි මොන හරි වෙලා 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 ඒ අම්මනේ ආශ්‍රයෙන් නැ ළමංගේ අපි දැක්ක මේ මේ මෙතන මේ රේඛාව මෙහෙම මෙහෙම කැඩලා අනාතම රංග වලක් බලලා තියෙනවා. මේ අපි දැක්ක මේක මේක කැඩලා තියෙන්නේ. මේක කැඩලා මේක කලින් කරන්න බෑ. මේ කලින් කරන්න නම් ඉතින් ආයේ අර ඒ පරණ ලයිෆ් එකම ගේන්න ඕන. ඒගොල්ලම ඩ්‍රග් ඇඩික්ෂන් හෝ වෙනත් ඕන ඇඩික්ෂන් එකක් වෙනත් පුළුවන්. නමුත් ඒක ඒ බේතක් වශයෙන් අසනීපයකට පාවිච්චි කරන්න ඇත පමණයි ඒක එහෙම පෙන්නුම් කරන්නේ. එතකොට මේ ලයින් ඔෆ් ලයිෆ් එක උඩ මේ යට කළු පණ ලබ වැටෙනවා හිටපුවාන්. මේ ලයින් ඔෆ් ලයිෆ් එක යට කළු පණ ලබ වැටෙනවා හිටපුවාන් වැටෙනවා. ඒකට ඒකදී පරිසරම් ගන්න ඕනේ. ඒක පරිසරම් ගන්න ඕනේ විශේෂයෙන්ම ඊට අදාළ වයසේදී හදිසි අනුසුරක් හදිසි වැඩි හුමාරුවක් ඕනම දෙයක් ඕනම රණ්ඩුවක් ආරවුලක් ඇති වෙන්න පුළුවන්. නීතිම ප්‍රශ්නයක් මොලේ දෙහිස තුවාලයක් උළු වැඩිමක් ඕනම දෙයක් වෙන්න පුළුවන් නිසා ඒක ගැන කල්පනාවෙන් ඉන්න ඕන. මානසික රේඛාව උඩ තියෙනවා නම් මානසික රේඛාව මෙතන මෙහෙම පටන් අරගෙන මේ අතර කෙලින් මෙහෙම මෙතෙන්ටම ආවොත් මෙතෙන්ටම කෙලින්ම ආවොත් එයාට පුළුවන් වෙද මහත්තයෙක් වෙන්න පුළුවන්, ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. එයාට අත්ගුණේ තියෙනවා. එයාට ඒ ඉගෙනගෙන ඕලවල් පාස් වෙලා ගියොත් පමණයි. නමුත් එහෙම ඕලවල් ඉස්කෝලේ නොගිය අයගෙත් අපි දැක්කා මේ ලයින් ඔෆ් හෙඩ් තියෙනවා කෙනින්. ඒගොල්ලෝ බුද්ධිය පෙන්නනවා. ඒගොල්ලෝ බුද්ධි මට්ටු පෙන්නනවා. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් වගේම තමයි. එයා අනුන්ගෙන් බේත් ගන්න නැහැ. එයාට එයා ගියාලා තියෙනවා බයිට් ඩේට් ලයිස්ට්වක් තියෙනවා. එයා ડોක්ටර් කෙනෙක් වගේමයි. එයාට පුළුවන් අනිත් අයිටයට ගුරුවරුකම් කියා දෙන්න පුළුවන්. එයා ඉගෙනගෙන නැති වුණාට මොලේ තියෙනවා, හොඳනම තියෙනවා. එයාට අත්ගුණේ තියෙනවා. එයා සමහර වෙද මහත්තයෙක් වෙන්න පුළුවන්. වේමාතුරුංගේ පිළකවල දෙනවා. ඒ දෙකක් කලින්ම දිනනවා මෙතන හමුදාවේ කට්ටියට. ඒක හමුදාවේ හරි ඉලක්කයට වෙඩි තියන්න පුළුවන් කට්ටියට මේ මානසික රේඛාව හරියට තියෙනවා. හරි කෙනින්ම දිනනවා. හරි බුලට් එක වගේ ඒක එම් එක දිනනවා. ඒ අය හරියටම ගලක් වුණත් ගහන්න පුළුවන් බෝතලයකට දැනපෙන්නොත් ඒක අපි ප්‍රායෝගිකව අත්දා බලලා දැනගත්ත දෙයක්. මේ ලයින් ඔෆ් හෙඩ් එක කොහොමද වෙන්නේ කියලා. ඒක ලයින් ඔෆ් හෙඩ් එකේ ගොඩක් අයගේ තියෙන සාමාන්‍ය ප්‍රමාණයකට සාමාන්‍ය දුරකට ඇවිල්ලා තියෙනවා. මේ ලයින් ඔෆ් හෙඩ් එක මේ කෙටියෙන් ආපු කට්ටිය එක පාර හරි තීරණ ගන්නවලු. මෙතන ගන්න නැවතුනොත් එහෙම ලයින් ඔෆ් හෙඩ් මානසික රේඛාව මෙතන නැවතුනොත් ඒගොල්ලෝ ගන්නවලු ක්වික් ඩිසිෂන්ස්. ඒලා අරගෙන මේගොල්ලෝ ගොඩක් කරාට මේ රේඛා දෙකම නැත්තම් මිනිමරුවක් නේනවලු. මේ රවි රේඛාවත් දෛව රේඛාවත් දෙක නටුව ලයින් ඔෆ් හෙඩ් මෙතන නැවතිලා මේ කළු ලබ දෙක දෙනකොට මෙතෙන්ට આવොත් ඒගොල්ලෝ පාතාලෙම තමයි. يعني කේන්දර බාන මෙහාට ඇවිල්ලා මෙහාට ඇවිල්ලා මිනිස්සු කියනවා. මට ඇවිල්ලා කියනවා මේ 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 මම අවල් රසාරන් අස්සුණා. මං අහනවා ඇයි මේ අස්සුණි? මං දන්නේ කොයි ලෝකෙන් ආවද කියලා මේ YouTube දැකලා මෙහාට එන්න මට කියන්නේ නැහැ ඒගොල්ලෝ ඉන්නතන. එනි මේ අසුනේ මොකද හැමෝම කියනවා මම මේ අහවල් රාජකාරිය කරේ, මේ රාජකාරිය කරේ, මේ මද්‍රව මේ මේ වටල රාජකාරිය කාර්යයක් කරේ. නමුත් මේ වගේ සිදුවීම් වෙන නිසා මම මෙතනින් ඉල්ලා අසුණා කියලා කියනවා. ඔව් ඒ වගේ ඉතර අපි මේ කියන්නේ මද්‍රව භාවිතා කරන කට්ටියකින් අපි අහලා තියෙනවා. ඒගොල්ලෝ පිළිඅරගෙන දිනනවා. එතකොට ඒ විදිහට මේ මේ මේක පෙන්වන්න කරනවා මේ ලයින් ඔෆ් හෙඩ්. එතකොට මේ ඒ මානසික රේඛාව එතකොට එහෙම තියෙනවා. එතකොට මානසික රේඛාව මේ විදිහට ඇවිල්ලා මේ විදිහට ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම රවුමටම ඇවිල්ලා රවුමට වෙලා මේ මෙහෙ වෙන කලාතුරකින් එන පීඩීමක් තියෙනවා. ඒ පීඩීම ආව නම් ඒකත් බොහොම හොඳ පීඩීමක් විදිහට තමයි සැලකන්නේ. හැබැයි ඒක තාම අපිට නිතර මුණ ගැහෙන්නේ නැහැ. ඒක ධනවත් වෙන ලක්ෂණයක් කියලා තමයි කියන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි මට මුණ ගැහෙලා තියෙන්නේ. එතකොට ඒ මානසික රේඛාව ඒ විදිහට වෙනවා. ඒක මානසික රේඛාව මේ දෙක ජොයින්ට් නොවි එකට හිටියොත් මේ දෙක එකට පටන් ගන්න සමහරවිට මේකට මෙහෙම දංගල වගේ ඇවිල්ලා
මෙහෙම ඇවිල්ලා එකට පටන් අරගෙන එනවා ඇවිල්ලා. ඇවිල්ලා ඊට පස්සේ කෙලින් වෙනවා. ඒගොල්ලන්ට මේ ඒගොල්ලෝ කියන්නේ they don't have self confidence. ඒගොල්ලන්ට නෑ මේ ආත්ම විශ්වාසය නෑ. තනින් තීරණ ගන්න බෑ. ඒගොල්ලෝ හැම වෙලේම අම්මලා තාත්තලා කියන විදිහට තනින් අහහා ඒගොල්ලන්ට ඒගොල්ලෝ තනින් බෑ. තනින් වැඩ කරන්න තනින් කරන්න මැජිස්ට්‍රේට් වෙන්න ලෝයක ලෝයක වැඩ කරන්න බෑ. ඒගොල්ලෝ කේන්දර බලනවා අරෝ බලනවා මේ බලනවා කියන ඕන දෙයක් විශ්වාස කරනවා. ඒගොල්ලා නිකන් මේ පොඩි කාලේ අම්මලා තාත්තලා ගාම හැදිලා ඉඳලා ආපු කට්ටිය විදිහට තමයි අපි දකින්නේ. ඒකෝට ඒ තමයි මේ මානසික රේඛා පීඨන විවිධ පීඨීම් කීපයකින් මම කීපයක් කිව්වේ. තවත් පීඨීම් රාශියක් තියෙනවා. ඒකෝට අපි ඊළඟ පන්තියේදී ඒ ඊළඟට මේ රවි රේඛාව ඊළඟට මේ ඩයිව රේඛාව ලයින් ඔෆ් ඩෙස්ටිනි මේ රේඛාව මෙයාගේ විවාහ රේඛා විවිධ පීඨීම් තියෙනවා. විවිධ ඩිවෝස් වෙනවා දැන් ප්‍රධාන කාරණයක් වෙලා රිනවා ඩිවෝස්. මේක කියන්නේ මේ මැරිජ් ලයින් එක මේක අපි ඒකව ගැන අපි ඊළඟ පන්තියේ සාකච්ඡා කරමු. කොහොමද මේ බෑ සමහරු බැඳලා දවස් දෙකෙන් තුනෙන් මම ඩිවෝස් වෙච්ච කට්ටියත් අපිට හම්බෙලා තියෙනවා. කොහොමද ඒක වෙන්නේ කියලා මම පැහැදිලි කරලා දෙන්නම්.